ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. රූපවාහිනී මාත්‍යේ කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපවාහිනී ඔස්සේ ඔබ වෙත ගෙන එනා වූ අසිරිමත් තම්සක ධර්ම දේශනාමය සාකච්ඡාමය වැඩසටහන සමගින් ඔබ සම්බන්ධ වෙන්නේ. පින්නතුනි, අද දවසේදීත් අද ධර්ම දේශනය සඳහා දායකත්වය දක්වන පිරිස මෙදිරිට පැමිණ සිටිනවා. ඒ වගේම ධර්ම දේශනය සඳහා අද මහමෙවුනාව භාවනාසපවාසී පින්නෝ ස්වාමීන් වහන්සේ නමක් මෙදිරියට වැඩම කොට වදාලා ප්‍රථමයෙන් පින්නෝ ස්වාමීන් වහන්සේව මා නමස්කාර පූර්වකව පිළිගන් ලබනවා. අදත් ධර්ම දේශනය ආරම්භ කරන්නට මත්තෙන් අප භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්නෝ ස්වාමීන් වහන්සේට දැහැත් පට්ටිය පිළිගන්වා ධර්ම දේශනය සඳහා ආරාධනා කර සිටිනවා. නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය. එසේනම් සියලු දානයන් අතර අග්‍ර දානීය වූ උතුම් ධර්ම දානය සිදු කරන්නටයි අප සූදානම් වෙන්නේ. අපට අනුකම්පා පිණිස අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාන සේක්වා පින්වත් ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු. සීලය අදිෂ්ඨාන කරගෙන මා කීවාට පස්සෙ කියන්නේ, මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි, සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි, වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි, බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි, මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි, උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මෙම සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද
උතුම් ධර්මාවබෝධය පිණිසද හේතු වේවා වාසනා වේවා සාදු කවුරුත් මාත් සමගම නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සැමදා තිසරණ සරණ යමි සාදු ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දවසේ මේ පින්වත් හැම දිනාම මෙතනට එකතු වුණි අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය ගැන මේ ලෝක ස්වභාවය ගැන පින්වා වදාළ උතුම් දේශනාවක් ශ්‍රවණය කරන්න. විශේෂයෙන්ම සමහර දේවල් මේ ලෝකයේ තිබෙනවා අපට ගෝචරය නොවන. ඒ තමයි අපි හිතන් හිටියට අපේ ඇසට මේ ලෝකයේ සියලු දේම දකින්න පුළුවන් කියලා. අපි කල්පනා කළොත් එහෙම ඒක නිවැරදි තීරණයක් වෙන්නේ නැහැ. ඒක වැරදි දෙයක්. අපි කල්පනා කළොත් මේ ලෝකයේ සියලුම දේ අපේ කන් දෙකින් දැනගන්න පුළුවන් කියලා අපි හිතුවත් වැරදි. අපි ඇසට කන නාහි දිවකය මනසට හසු නොවන සියුම් දේත් මේ ලෝකේ තියෙනවද නැද්ද? තියෙනවා. සමහර දේවල් තියෙනවා. ඒ දේවල් අපි දකින්න අවශ්‍ය නම් අපි ඒකට පාවිච්චි කරන මොකක්ද? උපකරණයක් පාවිච්චි කරන්න ඕනේ. ඒ උපකරණේ හරහා අපිට පුළුවන් සමහර සියුම් දේ දැක ගන්න. දැන් සමහර අය නැද්ද මේ ලෝකේ දුර ඈත තියෙන තාරකාවක් ලං කරලා බලලා ඒ ගැන විස්තර දැනගන්න අපි මොකද කරන්නේ? අපිට පුළුවන් ද එළියට ගිහිල්ලා වහලක් උඩට නැගලා මේ ඇස් දෙකෙන් පුළුවන් වෙයිද දකින්න? පුළුවන් වෙයිද? නැහැ. අපි ඒකට පාවිච්චි කරනවා එක්තරා උපකරණයක්. ඒ හරහා අපිට බැරි දෙයක දකින්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ඇස් දෙකෙන් පුළුවන් ද අපිට සමහරට මීටර් 100ක් විතර එහායින් ඉන්න චූටි කූඹි පැටියෙක් අපිට බලන්න පුළුවන් වේද නිකන් පීවී ඇස් දෙකෙන් මෙතන ඉඳා? පුළුවන් ද? අපිට බැහැ. නමුත් සමහර සත්වයෝ නැද්ද මේ ලෝකේ ඔය රාජාලි උකුස්ස වගේ සත්තු උඩ ඈත අහසේ පියාඹන ගම පොළවේ ඉන්න කුඩා ලේන් පැටියව දකින්නේ නැද්ද? ඔව්ද නැද්ද? ඉතින් බාණ්ඩ ඌ දකින්න දෙයි අපි දකින්න දෙයි අතර වෙනසක් නැද්ද? තියෙනවා. සමහර සියුම් සද්ද සමහර සත්ත්වය අහනවා. හැබැයි අපේ කන් දෙකෙන් පුළුවන් ද අහන්න? එහෙම පුළුවන්ද? එහෙම පුළුවන්කමක් නැහැ. ඒතකොට එහෙමනම් අපි ලෝකෙ ගැන හොඳට ටිකක් නුවණින් කල්පනා කරලා බැලුවොත් මේ වෙනස්කම මේ ලෝකයේ තියෙනවද නැද්ද? තියෙනවා. ඒතර මේ ලෝකේ සමහර සිද්ධි තිබෙනවා
සමහර පුද්ගලයන්ට ගෝචර වෙන්නේ නැහැ. ගෝචර වෙන්නේ නැහැ. නමුත් මේ ලෝකේ ඉන්නවා යම් අති සුවිශේෂී පුද්ගලයෝ. මෙන්න මේ යම් මේ අති විශේෂ අයට මේ ලෝකේ සමහර දේවල් ගෝචර වෙනවා. හැබැයි මේ ලෝකේ අපි හැම දිනාට ඒක ගෝචර නොවුනත් මේ ලෝකේ අතිශයින්ම දුර්ලභ කීප දිනෙකුට පමණක් ඒ දේවල් ගෝචර වුණත් අපිට ගෝචර නොවුන පළියෙන් ඒක අසත්‍යයි කියලා කියන්න පුළුවන්කමක් අපිට නැහැ. එහෙමනම් බුද්ධිමත් මිනිසෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැමදේම තර්කයෙන්ම දකින්න බෑ කියලා. මේ ලෝකේ සමහර දේවල් තියෙන කොහොමද ප්‍රඥාවෙන් දැකිය යුතු. ඔබ අහලා ඇති සමහර වෙලාවල් වලට ඉස්සර කාලේ යම් සිද්ධි තිබුණා ප්‍රසිද්ධ. ඒ තමයි සමහරට මේ මෙතන ඉන්න වැඩිහිටි අය ඒව ගැන අහලා ඇති. ඒ තමයි ලංකාවේ වෙච්ච එක්තරා මිනිමැරුමකදී ඒ සම්බන්ධව තිබුණ නඩු විභාගයකදී ඒ කරුණ ඉදිරිපත් කිරීමේදී කිව්වා මේ පංගහට මුවා වෙලා වෙඩි තිබ්බයි කියලා. බලහල ඇති එකනේ. ඊට පස්සේ එතන හිටපු දක්ෂ නීතිඥයෙක් මොකද කළේ? පංගහක් ගෙනල්ලා කිව්වා මේකට මුවා වෙලා කොහොමද වෙඩි තියන්නේ කියලා කිව්වා. එහෙනම් මේ මිනිවැරුම බොරුවක් විය යුතුයි කියලා. ඇත්තටම පංගහ කියලා කිව්වේ මොකද? කතා විවහාරය. අර පං වී අපි අර ගොඩනගෙන ගොඩනගලා තියෙන අර වී හැදිලා වේවුනහම නේද? හදන මේ අපි කියන එකට මොකක්ද? ඕ එතකොට ඒ දෙයට මුවා වෙලා තමයි එයායේ ඝාතනය කළේ. නමුත් බලන්න තර්කයේ එතනදී ඒ තර්කයේ දිහා බල්ලිවල තීරණයක් දුන්න මොකක්ද? අර සිද්ධ වෙච්ච සිද්ධිය එහෙම සිද්ධ වුණේ නැහැ කියලා. අපිට එහෙමනම් පැහැදිලි අපි ලෝකයේ දිහා හිතේ යම් යම් දේවල් පුරවගෙන ලෝකෙ දිහා බලන්න පටන් ගන්නවා ඒ අදහසේ පිහිටල. අන්න එතකොට අපිට මොකද වෙන්නේ? සත්‍ය වසන් වෙනවා. මෙන්න මේ වගේ තමයි මේ ලෝකෙ සිද්ධ වෙන යම් සිද්ධි තියෙනවා මේ ලෝකෙ. මෙන්න මේ සිද්ධි බුදුවරු හෙළිදරව් කරනවා. මේ සිද්ධි ලෝකෙට හෙළිදරව් කරන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ මේ ලෝකයා මේ ලෝකේ යම් පිරිස ඉන්නවා මේ සත්‍ය අවබෝධ කරගන්න. මෙන්න මේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ඒ ප්‍රඥාවන්ත මිනිසයා වෙනුවෙන් බුදුවරෙක් මෙවන් කරුණු හෙළිදරව් කරනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා අපිට නිරයක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ දහසක් දේශනා තුල ප්‍රේත ලෝකයක් මේ ලෝකෙ තියෙනවා කියලා. ඒ වගේම තමයි තිරිසං අපාය තියෙනවා. අසුර ලෝකය කියලා දෙයක් තිබෙනවා. ඒ වගේම තමයි දිව්‍ය ලෝක තිබෙනවා. ඒ වගේම තමයි බ්‍රහ්ම ලෝක තිබෙනවා කියලා. මෙන්න මේ කාරණේ අහුවාම සාමාන්‍යයෙන් මේ ලෝක ජීවිතයේදී අපි සමහර පුද්ගලයෝ නැද්ද එදා සමහරලාට එදා දවසේ බීඩි කොටයක් බීලා මනුස්සෙක් හම්බුනම අවස්ථාවාදී සමහර බුරුත් කියලා. හවස් වෙද්දි හොඳට අරක්කුත් බීලා ඉන්න මිනිස්සුයෝ. සමහර අය කියන්නේ නැද්ද? නිරයත් මෙහි. පෙරේත ලෝකෙත් මෙහි. තිරිසන් ලෝකෙත් මෙහි. සතර අපායම කොහෙද එතකොට තියෙන්නේ? මෙහි කියලා. එතකොට ඔහු මේ නිගමනයට ආවේ මේ ලෝකෙ දැකලාද? ඔහු දැක්කේ මොනවද? බස් එකේ යද්දි වටපිටාව පොඩ්ඩක් දකින්න ඇති. එහෙම නැත්නම් තමන්ගේ මාංශමය ඇහැට පේන ওই චුටි දෙයක් මුල් කරගෙන තමයි එවන් පුද්ගලෙක් එවන් ප්‍රකාශයක් කළේ. නමුත් මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලාත් යමක් කියන. ඔබට මොකද හිතෙන්නේ? උන්වහන්සේ මේ ලෝකේ මේ මහා පොළොවම පාලනය කරන්න හිටපු කෙනෙක්. ඒ වගේම තමයි මුතු මැණික් ආදී සියලු සම්පත් තිබුණ කෙනෙක්. මේ සියලු දේ අත්හැරලා උන්වහන්සේ මේ ලෝකේ විමුක්ති හොයාගෙන ගිය කෙනෙක්. ඒ වගේම තමයි තමන්ගේ සිත පිරිසිදු කරපු කෙනෙක්. උන්වහන්සේ රාග ද්වේෂ මොහ දුරු කරපු කෙනෙක්.
බුද්ධ වචනේ ඔබ ඉගෙන ගද්දී ඔබට තේරෙනවා ඇති උන්වහන්සේ දේශනා කරන බොහෝ තැන්වල සීලය ගැන කියා දෙනවා. ඒ වගේම තමයි මේ සිතක් සියුම් කරන විදිය එකඟ කරන ක්‍රමයේ කියා දෙනවා. සමාධියක් ගැන කියා දෙනවා. ඒ සමාධිය උපදව ගන්න පුළුවන් කියලා දේශනා කරනවා. ඒක කරන ක්‍රමයේ ආදී සියලු දේ කියා දෙනවා. ප්‍රඥාව දියුණු කරන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අපට කියා දෙනවා. මේ ආකාරයෙන් සිතක් වඩමින් උන්වහන්සේ උපදවගත්ත ඥානයන් තුලින් උන්වහන්සේ මේ ලෝකෙ දුටුවා කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. ඒතර එවන් ක්‍රමයක් යම් කෙනෙක් අනුගමනය කරන නම් බුදුරජාණන් වහන්සේ අවවාදී මත උන්වහන්සේ දේශනා කළේ ඒ කෙනාටත් සිල්වන්ත වෙන්න පුළුවන්. ඒ කෙනාටත් සිත සමාධිමත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ කෙනාටත් ප්‍රඥාව දියුණු කරන්න. ඒ කෙනාටත් ඒ ආකාරයෙන් සියුම්ම සිත වැඩුවොත් ඔහුටත් පුළුවන්කම තිබෙනවා දිවස ආදී මේ ධර්මතා උපදව ගන්න. ඒතර ශාස්ත්‍රුන් වහන්සේ මේ මඟ අවබෝධ කරගත්ත අපගේ භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ තුලින් කියා දෙනවා මේ සිත ක්‍රමානුකූලව දියුණු කරන ක්‍රමයක්. මෙන්න මේ ක්‍රමයේ තුල පිහිටලා උන්වහන්සේ පෙන්වා දෙනවා ඒ ක්‍රමයේ තුලයි අර හැකියාව උපදින්නේ කියලා. ඒතර බලන්න මේ සිතක් සියුම්ව වඩන ක්‍රමයක් ගැන කියා දෙනවා. අපි මේ ක්‍රමේ වඩලද ඒක නැහැ කියලා කියන්නේ. උන්වහන්සේ දේශනා කරනවා මේ ජීවිතය තුළම ප්‍රතිඵල ගන්න පුළුවන් දේකුයි බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙන්නේ කියලා. දැන් සමහර සිද්ධි තියෙනවා මට අහන්න ලැබුණා. පොඩි ළමයි පොඩි දරුවෙක් කියනවා ඒ ළමයා මේ නිතර කියලා මේ නිරේ කොහෙද තියෙන්නේ කිව්වහම පොඩි දරුවා කියනවලු මේ ළමයා මේ 6 වසර 7 වසර ළමෙක් නිරේ තියෙන්නේ මනුස්ස ලෝකේ කියලා. පුතේ මේ පෙරේත ලෝකේ තුර කොහෙද තියෙන්නේ කියලා ඇහුවා. ඒත් මෙහි කිව්වලු කවුද කිව්වලු. ඔය ඉන්නේ කිව්වලු කිලුටුට ඇඳගෙන මේ හිඟා කාගෙන මේ මේ කුෂ්ඨ රෝග හදාගෙන ඉන්නේ පිරිස් කිව දුක් විඳගෙන. ඒ කවුද කියලා හෙව්වා. ඒතකොට ඒ තමයි පෙරේත ලෝකේ කිව්වා. ඊට පස්සේ අහලා කොහෙද දිව්‍ය ලෝකේ කියලා හෙව්වලු. ඒතකොට කිව්වලු ඔය වාහන වල යන්නේ හොඳ ගෙවල් වල ඉන්නේ. ඒ තමයි කිව්වලු දිව්‍ය ලෝකේ කිව්වලු. අනේ පුතේ ඔයාට කවුද ඔක කියා දුන්නේ කියලා හෙව්වලු. අපේ සමාජ අධ්‍යයනය උගන්නන ටීචර් තමයි කියා දුන්නේ කිව්වලු. එතකොට අපි සවන්නසිනමක් කියලා දින එනම් පුතේ මේ මෙහෙම කරන්න කිව්වලු. ටීචර් කියන්නේ සමාජ අධ්‍යයන උගන්වන්න කිව්වා. මේ ලෝකෙ ගැන ධර්මයේ ගැන සමාජ අධ්‍යයන උගන්වන ටීචකින් ඉගෙන ගන්න යන්න එපා කිව්වා. පුතා බුදුරජාණන් වහන්සේ කියා දුන්නේ ඔන්න ඔය ක්‍රමයට නෙමෙයි කිව්වා. අපිත් බුද්ධිමත් විය යුතුයි. බුදුරජාණන් වහන්සේ පටිච්චසම්පාද කියා දෙනවා. බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධ ගැන කියා දෙනවා. බුදුරජාණන් වහන්සේ ආයතන ගැනත් කියා දෙනවා. මේවයි ක්‍රියාකාරීත්වය ගැන කියා දෙනවා. කෙලෙස් ගැන කියා දෙනවා. රාග ද්වේෂ මොහ ගැන කියා දෙනවා. අපි ගිහිල්ලා ඇහුවොත් පටිසම්පාදේ රාග ද්වේෂ මොහ ගැන සමාජ අධ්‍යයන උගන්වන කෙනෙක්ගේ අපිට ඉගෙන ගන්න පුළුවන් වෙයිද? බෑ. හැබැයි ධර්මය දන්නවනම් ඔන්න ගැටලුවක් වෙන්නේ නැහැ. අපි සමහර වෙලාවල් වලට බුදුවරිය කියා දෙන ධර්මය අපි දැනගන්න යන්නේ කොහෙන්ද? අර බාහිර අර වගේ චරිතකින්. අපිට පුළුවන් වෙයිද එහෙම දැනගන්න? අපිට පුළුවන් වේද අපි හිතමු අර්ධ වර්තමානයේ අයිසෙක් නිව්ටන් ඉන්නවා කියලා. අපි ගිහින් අහනවා අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. මොකද කියන්නේ? මේ හේතුඵල ධම කියා දෙන්නේ. කෙලෙස් ගැන කියා දෙන්නේ. මේ ආයතනවල ස්පර්ශය තුළින් මේ සිද්ධ වෙන ක්‍රියාවලිය කියා දෙන්නේ. පුළුවන් වේවිද? ඔබ මොකද හිතන්නේ? කියා දෙන්න හම්බෙන්නේ. එහෙනම් මේ විෂය ඉගෙන ගත යුත්තේ කාගෙන්ද? බුදුරජාණන් අයිසෙක් නිව්ටන් ගෙන් දැනගන්න ඕනේ මොනවද? එයාගෙන් අහන්න ගුරුත්වාකර්ෂණය ඇතුළු ඒ අදාළ විෂයන් ගැන. ඇල්බර්ට් අයින්ස්ටයින් ගෙන් දැනගන්න ඕනේ මොකද්ද? ඔහු සොයාගත්ත ඒ විෂයන් සම්බන්ධවයි. වෛද්‍යවරයෙකුගෙන් ඇසිය යුත්තේ කොමක්ද? ඊට අදාළ දෙයක් ලෙඩක් හැදුණොත් ඒ ගැන අහන්න ගිහිල්ලා. එහෙමනම් අපි තේරුම් ගත යුතුයි අපි ධර්මයේ දැනගත යුත්තේ කාගෙන්ද? ධර්මය දන්න කෙනෙක්. හැබැයි ඒ ශේස්ත්‍රයේ වුණත් ධර්මය දන්න කෙනෙක් නම් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ.
එනිසා අපි තේරුම් ගත යුතුයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන දේ වෙනම දෙයක් කියලා. වෙනම විෂයක් කියලා. ඒ විෂය අපි අධ්‍යයනය කරද්දී ඒ බුදුරජාණන් වහන්සේ කියා දෙන දේ අධ්‍යයනය කරද්දී ඒ දන්න කෙනෙක්ගෙන් දැනගන්න. එතකොට තමයි අපිට නිවැරදිව ඒ බුදුවරයේ කියා දෙන ධර්මයේ සියුම්ව අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් මේ අපිට ගොඩාක් අයට ශ්‍රද්ධාවට ඉන්න බැරුව ගියයි. අර චූටි දරුව බාන නොමග ගිය ක්‍රමී. අර පොඩි දරුව මොකක්ද කිව්වේ? සතර අපාය ඔක්කොම කොහෙද තියෙන්නේ? මේ. එතකොට මේ පොඩි දරුවත් නොමග ගියා නම් මේ වැඩිහිටියත් නොමග ගිය වැඩිහිටියයි නියෝග කියලා තියෙන්නේ. සමහර වෙලාවල් වලට සමහර ස්වාමීන් වහන්සේලා තෙවෙනි කතන්දර කියනවද නැද්ද? එහෙනම් එවන් දියක් ගොඩනගාගෙන එවන් දේවල් අහහා අපි ශ්‍රද්ධාවක් ගැන අපිට කතා කරන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. බුදුවරයෙක් ගැන අඳුන ගන්න පුළුවන් වෙයිද? මේ ධර්මයෙන් ඔහුට පිහිටක්වත් ලබන්න පුළුවන් වෙයිද? පුළුවන් වෙයිද? එයාට පිහිටක්වත් ලබන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් තිසරණයකට ඒමක්වත් ලබන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතයේ ධර්මයේ තුලින් ක්‍රමානුකූලව ගොඩනගා ගන්න ඕනනම් ඒ ධර්මය ගැන දැනගත යුත්තේ ඒ සත්පුරුෂ ධර්මයේ තුල හැසිරෙන ඒ ධර්මය දන්නා කෙනෙක්. අන්න එයාට කියන කවුරු කියලාද? කල්යාණ මිත්‍රයෝ කියලා. දැන් එතකොට දැන් අද ඕගොල්ලෝ ඉගෙන ගන්න මේ ප්‍රේත වත්තු වල සඳහන් වෙන එක්තරා සිද්ධියක්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩලත් මුලින්ම කියා දුන්නේ මොකක්ද? විමානවත්තු පේතවත්තු ගැන. එතන මේ විමානවත්තු පේතවත්තු වල සඳහන් වෙන්නේ කුමක්ද? මේ ජීවිතය සාර්ථක කරගත් යම් පුද්ගලියෝ ගැනත්, ඒ පුද්ගලයන්ගේ සාර්ථකත්වයේ මත ඒ දෙවියන් අතර ගිය ගමනක් ගැනත්, ඒ ලෝක පිළිබඳව යම් විස්තරයක් හෙළිදරව් කරනවා. ඒ වගේම තමයි පේතවත්තු තුලින් ජීවිතය අසාර්ථක කරගත් අයත් ඒ අසාර්ථකත්වේ හේතු කරගෙන හේතුඵල ධාමී ක්‍රියාවලියට හසු වෙලා ඔවුන් දුගතිය කරා ගිය ගමනත්, ඒ දුගතියේ ස්වභාවයත් බුදුරජාන් මේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේදී කියා දුන්නා. මේක කියා දුන්නේ අපගේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ මේ ලෝක ගැන අපිට එළිදරව් කළා. ඒතර මේ සිද්ධියක් ඇයි මේ මිනිස්යන්ට බුදුරජාණන් වහන්සේ කියා දුන්නේ? අද වුණත් ඔබ එවන් සිද්ධි අහලා නැද්ද? අහලා තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? ඔබ එීමට අහලා ඇති. සමහර වෙලාවල් වලට ඔබ කියවල නැද්ද? පත්තරවල පවා සමහර සිද්ධි හිම සඳහන් කරනවා. පත්තරවල නම් දෙකම තියෙනවා. විස්තර මොකද්ද? බොරුත් කියනවා. සමහර වෙලාවලට මෙහෙම තියෙනවා කියලාත් කියනවා. එතන බලන්න මේ මෑතකදී එංගලන්තේ රජමාලිගාවේ ඉඳලා මැරිච්ච අය ප්‍රේත වෙලා වෙච්ච විස්තර වගේකුත් ලොකු විස්තර වගේකුත් දාලා තිබුණා. ඒතර බලන්න බැලුවම අපේ රටේ විතර නෙමෙයි ප්‍රශ්නේ නේ. වෙන රටවල් වලත් තියෙනවද නැද්ද? වෙන රටවල් වලත් තියෙනවා. එහෙනම් මේක මේ ලෝකෙට නිකන් අහම්බෙන් කටකසනවට කියන කතාවක් නෙමෙයි කියලා මතක තියාගන්න. මේක ලෝකයේ තිබුණ එක්තරා සිද්ධියක්. ඒ ඇයි අවුරුදු 2500කට කලිනුත් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ගැන කියා දීලා තියෙනවා. එහෙනම් මේක වර්ෂ ගණනාවක ඉඳන් මොකද්ද වෙන්නේ? මේ සත්වෙක් මේ ලෝකෙ ඉපදිලා ඒ සත්වයාගේ ජීවිතය අපිරිසිදු වීම තුළ දුගතිය කරා යන ගමනකුත්, සිත පිරිසිදු කර ගැනීම තුළ සුගතිය කරා යන ගමනකුත් මේ ලෝකෙ තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් බුදුරජාන් වහන්සේ මේ සිද්ධිය අපිට කියා දෙන්නේ ඇයි? ඒ රහතන් වහන්සේලා මේව පෙන්වා දුන්නේ ඇයි? ඒකට හේතුව තමයි ඒ ලෝකෙන් ගැලවෙන්න. ඒ ගමනින් අපේ ජීවිතේ රැකගන්න, ආරක්ෂා කරගන්න තමයි බුදුවරේක් ඒ රහතුන් මේ සිද්ධි අපිට කියා දුන්නේ. ඒ නිසා ඔබ තේරුම් ගන්න, ලංකාවේ කියන මොනවද? පෙරේතෙක් වෙලා කියලා කියනවා. වෙන රටවල් වලත් එක එක නම් වලින් කියනවා නේ, ghost කියනවා, එක එක වචන වලින් කියනවද නේද? ඒ රටවල් වලත් ඒවට වචන තියෙනවා. ඇයි ඒ? යක්ෂයෝ කියන එක එක නම් වලින් කියනවා. කවුද ඒ? අපි වගේ ජීවත් වෙච්ච මිනිස්සුයෝ සමහර අය ජීවිතේ අසාර්ථක කරගෙන ඒ ලෝකේ
ඉපදිලා තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්න අප නුවණින් යුතුව මේ කරුණු ගැන අපි විමසා බැලිය යුතුද නැද්ද? විමසා බැලිය යුතුයි. උන්වහන්සේ දේශනා කරනවා, උන්වහන්සේ මේ ලෝකේ දකින්න කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇස් තියෙන මිනිසෙක්, හොඳට ඇස් පේන මිනිසෙක් සතරමං හන්දියකට පැමිණෙනවා. ඒතර මේ හතරමං හන්දි එක තැනක ඉඳන් මෙයා බලාගෙන ඉද්දී අර මිනිස්යාට පේනවා ඇස් දෙකට මොනවද පේන්නේ? මෙහෙම දේශනා කරන්නේ තමයි ගෙවල් දෙකක් තියෙන. එක මිනිස්සෙක් ඉන්නවා ඇස් පේන, මෙයාට පේනවා එක ගෙදරකින් තව කෙනෙක් අනිත් ගෙදරට යනවා. එහා ගෙදරින් අනිත් කෙනා මෙහා ගෙදරට එනවා. ඒතර කියන බුදුරජාණන් වහන්සේ ආංගී වගේ තමයි කියන. භාග්‍යතුන් වහන්සේ දකින්වලු ඔය වචන කතා කර කර ඉන්න මිනිස්සු, කයින් විවිධ ක්‍රියා කර කර ඉන්න, සිතින් යම් දේවල් සිත සිත අපි මිනිස්සු දැන් දකින්නේ නේද? ඒ වගේ මේ මිනිස්යන් උ දකින්න. හැබැයි අපි දකින්න ඔය කෙනා මැරුණට පස්සේ ඉතින් එහාට අපි දෙයක් දකින්නේ නැහැ. සෝනට ගිහින් දැන් මෙතනින් ඉවර. හැබැයි උන්වහන්සේ දකින්නවා එතනින් පස්සේ වෙන සිද්ධියත්. අර ගෙදරකින් තව ගෙදරකට ගියා වගේ මේ මනුස්ස ජීවිතය අත්හැරුණට පස්සේ ඒ කෙනා ඔන්න තවත් වාසස්ථානයකට ගිහිල්ලා. කොහෙද? එයා ප්‍රේතෙක් වෙලා එක්ක. එක්ක නිරේ නිරිසතෙක් වෙලා, එක්ක තිරිසන් සතෙක් වෙලා. එහෙම නැත්තම් මිනිස්යන් අතරට ඇවිල්ලා. එහෙමත් නැත්තම් දෙවියෙක් වෙලා. එහෙම නැත්තම් බ්‍රහ්මෙක් වෙලා. මෙන්න මේ ආකාරයට මේ සිද්ධිය දැකීම තමයි අපි කියන්නේ මොකක් කියලාද? චුතූප පාත ඥානය කියලා කියනවා. දැන් මේ ගැන බුදුරජාණන් වහන්සේ තවත් එක්තරා ස්ථානයක හරි ලස්සන උපමා කියා දෙනවා. ඒ තමයි දැන් මේ යාළුව දෙන්නෙක් අතින් අල්ලගෙන ගමනක් යන. මේ දෙන්න එනවා කන්දක් පාමුලට. කොහෙටද එන්නේ මේ දෙන්න? කන්දක් පාමුලට. ඒතර එක යාළුවෙක් කියනවා, උඹ ටිකක් කොහොම හිටහන්? මම මේ කන්ද පොඩ්ඩක් උඩට නගලා ඉන්නම් කියලා. මෙයා මොකද කරන්නේ? බඩ ගාගෙන අර වැල් දිගේ ඇදි ඇදි කන්ද මුදුනට නගින. දැන් මේ මහා උස කන්දකට අපි හිතමුකෝ නැගගත්ත මේ අය. මේ කන්ද මුදුනට නැග්ගට පස්සේ මොකද වෙන්නේ මෙයාට? හැම පැත්තම පේනවා. දැන් අර වැඩිහිටි කන්ද, සිරිපාද කන්ද මුදුනට නැග්ගහම මොකද වෙන්නේ? පේනවද නැද්ද හැමතැනම? පේනවනේ. දැන් මෙයා උඩ ඉඳගෙන කෑ ගහනවා පහල ඉන්න යාළුවට, මිත්‍රයා මහා පුදුම සිද්ධි. මට පේනවනේ මේ ලස්සන පුකුණු පේනවා, මාලිගා පේනවා, ගෙවල් පේනවා, ඈතින් ඈත තියෙනවා, ලස්සන කඳු වැටි පේනවා, මහා ලස්සන ගොඩක් දේවල් පේනවනේ කියන. දැන් අරයා ඉන්නේ කොහෙද? කන්ද පාමුල. මෙයා කෑ ගහන ඉඳගෙන මේ විකාරද? බොරු නම් කියන්නේ ඒපා. මොන කඳුද? මොන කඳු වැටිද? මොන පොකුණුද? මොන මාලිගාද? මොන ගෙවල්ද? මොන මන්මාවක්ද? එහෙමනම් මටත් පේන්න ඉබේ. ඇයි ඒ? ඔයයි මායි අතර පොඩි පරතරයනේ තියෙන්නේ නේද? මං කන්ද පාමුලේ ඉන්නේ, කොහෙනම් මටත් පේන්න ඕනේ නේද? මේ බාන්න මේ බුදුරජාණන් වහන්සේ මේ යම් උපමා ගත්තේ ඇයි? මේ මිනිස්සුෝ විවිධ මතවල් වල ඉන්නවා. ඒවා සුද්ධ කරන්න හරි අමාරුයි. මේ හිත්වල තියෙන දේවල්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ යම් උපමා ගත්තා මේ සත්‍යයේ ඒ මිනිස්යා කර අලංකරන්න. ඊට පස්සේ මොකද කරන්නේ? අර කන්ද මුදුනේ ඉන්න කෙනා පහළට එනවා. කන්ද මුදුනේ ඉන්න කෙනා පහළට ඇවිල්ලා ඉවර වෙලා එනවා කොයන්ද කියලා ඉවරලා මොකද කරන්නේ? අතින් ඇදගෙන අර කන්ද මුදුනට එක්කයි යනවා. එක්කන් ගිහිල්ලා ඇස් දෙක වහගෙන එක්කන් යන්නේ. ගිහිල්ලා ඇස් දෙක ඇරලා කියනවා, දැන් බලනවා කියලා. මෙයා බලනවා. ඇත්තනි මිත්‍රයා, සැබෑවක්මයි ඔබ කිව්වේ. කඳු වැටි තියෙනවා නේ, ඉන්න මාලිගාත් පේනවා අපිට, ගම්මානත් පේනවා. ඒ වගේම තමයි ලස්සන පොකුණු දිය ඇලිත් පේනවා තමයි කිව්වා. එතකොට අහන, ඒ ඉස්සෙල්ල එහෙනම් කිව්වේ? ඉස්සෙල්ල කිව්ව නේද නෑ කියලා කිව්වා. එතකොට නෑ මිත්‍ර, ඉතින් මම හිටියේ කොහෙද? කන්ද පාමුලයි හිටියේ. කන්ද පාමුලෙ ඉද්දි
ඒක දැක ගන්නට බැරි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්නේ වගේ තමයි කියන මේ මිනිස්සු. සමාධියක් ගැන දන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ සමාධි උපදව ගන්න ක්‍රමය කියා දෙනවා. එයා සමාධි උපදව ගන්න. එතකොට මොකද වෙන්නේ? නැයි කියේ කී හිටපු කියලා. ඇත්තනේ. එහෙම දෙයක් තියෙනවා. ඒක සැබෑයි නේද කියලා මොකද කරන්නේ? යා සද්ධාවට පත් වෙනවා. මෙන්න මේ වගේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ දුටුවා. මේ ලෝකයේ දැකලා තමයි බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය අපිට හෙළිදරව් කරන්නේ. මේ බලන්න මේ සිද්ධියත්. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙදි සිද්ධ වෙච්ච සිදුවීමක්. ඒ තමයි මේ මේ සිද්ධිය එක්තරා පිරිසකට වෙළඳ කණ්ඩායමකට තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. මේ පිරිස දැක්ක එක්තරා ප්‍රදේශයකට ගමන් කරද්දී මේ එක්තරා පුද්ගලෙක් එළියට එද්දී මේ රාත්‍රී කාලයක වගේ කසල ගොඩක් කුණු ගොඩක් ගාව අමුතු දර්ශනයක් දැක්කා. දැන් අපේ අයත් කියන්නේ අර ගොම්මනී ඉදදී දැක්කයි කියලා කියනවද නැද්ද? මෙහෙම දැක්කයි කියනවා, අසවලා දැක්කයි. එහෙම කතන්දර අහලා නැද්ද සමහරට? ගමක ගොඩක ඕන තරම් අහන්න ලැබෙනවා. වෙන රටවල් වලත් එහෙම අහන්න ලැබෙනවා. දැන් මොකද වුනේ? මේ මනුස්සයා එද්දි, මේ කෙනා එද්දි අර ප්‍රේතිය මේ ඇත්තටම මේ කෙනාට පේන විදිහට පෙනී හිටියා. දැක්කේ කොහොමද? කළු පාට කෙනෙක් නහරවැල් ඉලිප්පිලා ඉලට කූඩු පේන රතු පාට ඇස් තියෙන කොණ්ඩේ කඩා හැලෙන නූල් පොටක් නැති භයානක රූපයක් තමයි දැක්කේ. ඊට පස්සේ මේ සිද්ධිය දැකලා අහනවා, මේ ස්වරූපයෙන් යුක්ත මෙතන ඉන්නේ ඔබ කවුද කියලා. දැන් අපි දැක්කොත් මොකද වෙන්නේ? අපි දැක්ක ගම එක්ක හූ කියාගෙන දුවයි, එහෙම නැත්නම් කලන්තේ දාලා ඇදගෙන වැටි. අපිට නූල් ගැට ගන්න ගොඩක් දේවල් වෙනවනේ. බලන්න එක අතකින් එදා මිනිස්සු ඊට වඩා හරි නිර්භීතකමක් තිබුණා. මේ මොකක්ද කියලා කල්පනා කළා. මේ ගැන ඇහුවා, කවුද මේ කියලා. එතකොට කියනවා, මේ අනේ ස්වාමිනී, මම මේ දුකේ වැටිලා ඉන්න කෙනෙක්. මම යම ලෝකෙ ඉපදිච්ච පෙරේතියක්. මං මනුස්ස ලෝකෙ ඉන්න කාලේ ගොඩක් පව් කරගත්ත කෙනෙක්. මං මනුස්ස ලෝකෙන් මේ පෙරේත ලෝකෙ ඉපදුනා. ඒ ලෝකෙ මැරිලා ගිහලා කොහෙද ඉපදිලා තියෙන්නේ? මේ ප්‍රේතියක් වෙලා. දැන් බලන්න, අපි සමහර වෙලාවට ওই පින් දෙනවා නේද? පින් අනුමෝදන් කරනවා, විවිධ දේවල් කරනවා නේ. එතන මේ සිද්ධි තුල සැඟවිච්ච යම් යම් දේවල් නැද්ද? සැඟවිච්ච යම් යම් දේවල් තියෙනවා. පස්සේ අහනවා, මේ කෙනාගෙන් අහනවා, ඔබ කරගත පාපේ මොකද්ද? මොකක්ද අහන්නේ? ඔබ කරගත පාපේ මොකද්ද කියලා ඇහුවා. එතන මේ වගේ සිද්ධි මේ ලෝකේ මේ නැතුව නිමි එමට තියෙනවා. සමහර අය තියෙනවා, දැන් ඔය සමහර සිද්ධි වලදී අපේ ස්වාමීන් වහන්සේ ඉස්සරහා එක කෙනෙක් කිව්වා, මේ අම්මා තාත්තා ගැන දුෂ්ට හිතින් ඉඳලා ප්‍රේත ලෝකෙ ඉපදිච්ච එක සිද්ධියක්. තව මට මතකයි ওই කතෝලික පැත්තක එක අම්මා කෙනෙක්. ඊට පස්සේ ඒ ගෙදර හිටිය සේවිකාවක් වැඩට. දැන් අර සේවිකාවට මොකද වෙන්නේ? මෙයා හරියට බයිනවා, සැර කරනවා, හිම කරනවා. කොහොම වුණත් දැන් හැම වෙලේම අර පහත් කළා මේව කරද්දි මොකද වෙන්නේ? හිත ඇතුලේ ලොකු වෛරයක් තියෙනවනේ, තරහක් තියෙනවනේ. දැන් මේ වෛර තරහ හිත ඇතුලේ පුපුරනවා. නමුත් අර ස්වාමිදුව හින්දා මොකද වෙන්නේ? වචන පිට කරන්නේ නැහැ. මෙයා හිතේ ඇතුලේ ඔක පුපුර පුපුර හිටියා. පස්සේ මොකද වුනේ? අර සේවිකාව මරණයට පත් වුණා. මැරිලා ඉවර වෙලා මොකද වුනේ? මෙයා මේ ඉපදිලා තියෙන ප්‍රේතියක් වෙලා. දැන් අර තිබුණේ හිතේ මොකක්ද? වෛරය තිබුණේ. මැරිලිවර වෙලා මොකද වෙන්නේ? අර නෝනාගේ ඇඟට ඉන්න ගත්තා. මේ කතෝලික ගෙදර මේ කොච්චි කඩේ පැත්තක සිද්ධ වෙච්ච සිද්ධිය. පස්සේ මොකද වෙන්නේ? අර කෙනාගේ ඇඟට ඇවිල්ලා දසවද දෙන්න ගන්න. දැන් බය වෙනවා, කෑ ගහනවා, තොවිල් කරනවා. එකම සිද්ධි ගොඩයි. පල්ලි ගාන ගිනිච්චා, පාදල ගාවට ගිනිච්චා. හරි ගියේ නෑ. එක දවසක් පන්සල රිදුවන් ආව හාමුදුරුනි මාව බේරන්න කියලා. පස්සේ මොකද වුනේ? මේ ස්වාමින් වහන්සේලා කර්ණී මෙත්ත සූත්‍ර ආදී දී කියාගෙන යද්දී ආව ඇඟට. කිව්වා, ස්වාමීන් වහන්සේ, මම පන්සලට එන්න හැදුවා, මාව වැළැක්වේ මේ අය, මම පලි ගන්න මං අත්හරින්නේ කියලා. මෙයා තමයි මට දසවද දුන්නේ කිව්වා.
එතකොට බලන් දිහිමන අපිට පැහැදිලි එහෙම උනේ ඇයි? අපිට පැහැදිලි ගොඩාක් වෙලාවල් වලට යම් අය පෙරේත ලෝකයේ උපදින්න හේතු වෙන කරුණු තියෙනවා. සමහර සිද්ධි තියෙනවා ලෝභකම්, දැඩි මසුරුකම් කියන මෙන්න මේ කාරණේ මුල් කරගෙන ප්‍රේතය වෙන අය තියෙනවා. ඒ වගේම තමයි ඉරිසියාව කියන කාරණේ මුල් කරගෙන සමහර අය මොකද වෙන්නේ? ප්‍රේත ලෝකයේ උපදින. සමහර අය ප්‍රාණඝාතී කරලා. සමහර අය වැරදි කාම සේවනය කරලා. ඒ වගේම තමයි සමහර අය බොරු කියලා බොරුවට දිවුරලා. මේ වගේ දේවල් කරගෙන මේ කාරණා නිසා ඒගොල්ල මොකද වෙලා තියෙන්නේ? අර ප්‍රේත ලෝකෙ ඉපදිලා තියෙනවා. දැන් බලන්න, මනුස්ස ලෝකේ ජීවත් වෙන බොහෝ අය ඕව කරනවද නැද්ද? ඕවද නැද්ද? ඕව කරනවා. ඒ වගේම තමයි අපිට අහන්න හම්බෙන්නේ නැද්ද? ඊට පස්සේ අන්න අසවලත මේ සමහර සිද්ධි අහන්න හම්බෙන්නේ නැද්ද අපිටම? යම් යම් ගෙවල් දොරවල අන්න අසවල පෙනී හිටිය මෙන්න මෙහෙම දැක්ක කියලා කතන්දර අහන්න ලැබෙන්නේ නැද්ද? ලැබෙනවද නැද්ද? එහෙම ඒවා අපිට අහන්න ලැබෙනවා. ඒ වගේම තමයි මෙහෙම ප්‍රේත ලෝකෙ ඉපදුනාට පස්සේ ප්‍රේතයන්ගේ සමහර ස්වභාවයන් ගැන මේ බුද්ධ වචනේ සඳහන් වෙනවා. කොහොමද? සමහර අයට තියෙන දැඩි පිපාසයක්, බඩකින් කියන දේවල් වලින් පෙළෙනවා. ඒ වගේම තමයි හොඳට මේ ජීවිත ගැන මේ දේශනාවල සඳහන් වෙද්දී අපිට පේන දෙයක් තමයි සමහර ප්‍රේතයන්ට දැන් එක ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ ප්‍රේතයෝ පෙනී ඉඳලා කියනවා ඇවිල කියන පිහිටක් කිල්ලන තිබහයි කියලා කියනවා, වතුර දෙන්න කියලා කියනවා. ඒතර කියනවා අර ස්වාමීන් වහන්සේ කියනවා මේ අර තියෙන ගංගාව, අර තියෙන ගංගාව ගිහිල්ලා බොන්න කියනවා. ඒතර මේ ප්‍රේතිය කියනවා මේ ගංගාව ගාවට යද්දී ඒ ගංගාවම ලේ වෙනවා කියනවා. දැන් අපිට හිතෙන්න පුළුවන් හරි වැඩක් නේද? දැන් ස්වාමීන් වහන්සේ ඉන්නවා, ස්වාමීන් වහන්සේට පේනවද ලේ වෙලා? නෑ. මිනිස්සුන්ට පේනවද? එහෙම එකක් නැහැ. නමුත් අර ප්‍රේතියට මොකද වෙන්නේ? එයාට පේනවා. දැන් ඔබ දැකලා නැද්ද සමහර අය ඉන්නව සමහර අයට හැම වෙලෙම මේ එයාගේ හිතවල සැකය උපදිනවා. මං වටේ කවුද ඉන්නව? මාව මරන් ඉන්නව. එහෙම නැත්නම් එයාට හිතන මේ වහල කඩන් වැටේද දන්නේ. එහෙම හිතන අය නැද්ද? ඉන්නව. ඒතර එයාගේ ලෝකේ පටුුණේ කුමකින්ද? එයාගේම සිතින්. ඒතර බාණ්ඩර කර්මයේ විසින් සකස් කරලා දෙන ස්වභාවය. එතකොට මේ මනෝමය ශරීර තියෙන සියුම් ශරීර තියෙන මේ ප්‍රේතයෝ ඒ වගේ දුකක් විඳිනවා. එතකොට බඩක ඉන්න පිපාසී, ඒ වගේම තමයි අර හිත ඇතුලේ පිච්චි පිච්චි ඉන්න ගති, කරපු කියපු දේවල් නිතර නිතර සිහිපත් වෙලා එන ස්වභාවය. ඊට පස්සේ සමහර ලාවට මේ මුළු ඇඟම ගිනියම් වෙලා වගේ දැනෙනවා. ඊට පස්සේ කන්ට බොන්ට නැ, මේ වගේ විවිධාකාර විදිහට දුක් විඳින ප්‍රේතයෝ ඉන්න මේ බාන්න භාග්‍යතුන් වහන්සේ දුටු ලෝකයක්. අද වුණත් ඔබට එවැනි සිද්ධි අහන්න මේ ඊයේ පෙරේද එක මහත් එක්ක ඇවිල්ලා එක පිරිසක් කියනවා. තාත්තව පේනවා කිලිටි ඇඳගෙන, පෙනි මිනිතර පේනවා කියනවා. සමහර සිද්ධි කියලා කියනවා මේ බඩ කින්න පිපාසී මෙන්න මෙහිම ඇවිල්ලා මෙහිම කිව්වා අය කියනවා. මං දැක්ක එක පොතක සඳහන් වෙන නිසා මේක ගැන කිව්වේ හැකි. මේ කළු බෝවිල හොස්පිටල් එකේ ડોක්ටර් මුරුතෙන්ගේ කියලා. ඒ ડોක්ටර්ගේ තාත්තා කොළඹ එංගලන්ත ඉගෙන ගත්තේ අධ්‍යාපන ශේස්ත්‍රී ඉහළම කෙනෙක්. ඒ ડોක්ටර් විස්තර කරනවා තාත්තගේ ගමන ගැන. එතකොට තේරුම් ගන්න මේ කියන මට පිස්සෙක් කියලා ලෝකයා කියන්න පුළුවන් කියන පොතේ අවසානේ. නමුත් මේක සත්‍යයක් කියනවා. මුලදී ඒවා පිළිගන්නේ නැතුව හිටියා. නමුත් අන්තිමට තමන්ටම ඒ අත්දැකීමව තමන්ගේම තාත්තගේ. මේ බලන්න මේ ලෝකයේ තියෙන එක්තරා සිද්ධි. පස්සේ මොකද වෙන්නේ? මේ ප්‍රේතියව දකින්න අර පුද්ගලයා දැකලා අහනවා මොකක්ද කරගත්තේ කියලා. ඒතර මෙයා කියනවා හරි ලස්සන සිද්ධියක් කියනවා මේ ප්‍රේතිය කියනවා මේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ ඇත්තට මේ තැනැත්තිය ගණිකාවක් කියනවා. මේ දන් දෙන්න සමන බ්‍රාහ්මණවරු හිටියා කියනවා. පින්තොටවල තිබුණා කියනවා. සල්ලි භාගෙත් තිබුණා කියනවා. පිනක් කරගන්න උන වත්කමත් අපිට තිබුණා කියනවා. හැබැයි එහෙම දෙන්න දේවල් තියෙද්දිම අපේ ජීවිතවලට යහපත වෙන පිනක් අපි කරගත්තේ නැහැ කියන. ඊට පස්සේ විස්තරයක් කියනවා මේ අය මේ විඳින දුක ගැන කියන පිපාසී කියනවා. පිපාසී දැයිලා නදිය ගාවට යද්දි මට පේන්නේ කොහොමද? වේලිලා ගිහින්න වගේ කියනවා.
ඒ වගේම තමයි කියනවා රස්නින් ගස් හේවනකට ගියාම ගස්සේ යර් හේවන නැතුව ගිහලා ගිනි රස්නට අහු වෙනවා වගේ වෙනවා කියනවා. ඒ වගේම කියනවා කියන්ට බැරි තරම් දහහක් දුක් විඳිනවා කියනවා. මම මේ දුක විඳින්න සූසු කෙනෙක් කියනවා. මම එහෙම පව් කරගත්තා කියනවා. ඊට පස්සේ කියනවා මෙයා එක්තරා සිද්ධියක් කියනවා පුළුව කියනවා මේ හත්තිනී කියන පුරේට නගරයට ගිහිල්ලා අපේ අම්මට කියන්නේ මේ විස්තරය කියලා. ඒතර මේ කණ්ඩායම වෙළඳ කණ්ඩායමකට තමයි හම්බෙන්නේ. කියනවා අම්මට ගිහිල්ලා කියන්නේ අම්මේ දෝනිය දුව ප්‍රේත ලෝකෙ ඉපදුණා. මෙහෙම දහදුක් විඳිනවා. අපට දැකගන්නටත් ලැබුණා කියන විස්තරය අපේ අම්මට කියන්නේ කියලා. ඒ කියලා මෙන්න මෙහෙම විස්තරයක් කියනවා. ඒ තමයි ගිහිල්ලා කියන්න කාටවත් නොකියපු එක්තරා සිද්ධියක් තියෙනවා. ඒ තමයි මන් නිදාගත්ත ඇඳ යට සාරලක්ෂික මුදලක් හංගලා තියෙනවා. ඒ මුදල ගන්න. ඒ මුදල අරගෙන ඒකින් පින් කරලා මට පින් දෙන්න. අම්මා ඊටු ටික තමන්ගේ ජීවිතයට ප්‍රයෝජනෙට ගන්න. අම්මා පින් දාම් කරගන්න. මේ විස්තරය කියන්නේ කියලා. පස්සේ මේ වෙලෙන්දු ගිහිල්ලා අර අම්මව හම්බෙන්න. හම්බිලා ඉවර වෙලා මේ සිද්ධිය කියනවා. ඇත්තටම මේ ප්‍රේතිය මේ ලෝකෙට යන්න වෙන සිද්ධිය තමයි දැන් මිනිස්සු මේ ඉන්න ගම්මාන්ට භික්ෂු සංඝයා විවිධ අවස්ථාවල මහා පිරිස් වැඩලා තියෙනවා. මේ සිද්ධිය එක්ක මේ මිනිස්සු මොකද කරේ? මේ ස්වාමීන් වහන්සේලාට සුවය හදන්න දම්පැන් පූජා කරන්නට කටයුතු සූදානම්. දැන් ඔබ වුණත් බලන්න සමහර ලාවට දානි ගියා. මොන හරි කිව්වහම පිරිස එකතු කරගන්නේ නැද්ද? කරගන්නව නේද? සම්මාදම් කරගන්නේද? එහෙම කරනවා නේද? අන්න ඒ වගේ. පස්සේ මේ ගණිකාව ගාවට ගිහිල්ලා කියනවා මෙයාලා මෙයාගේ ජීවිතේත් අර මිනිස්සු දන්නේ නැද කියනවා මේ නුඹ මේකට උදව් කරන්න. පිනක් කියන දෙයක් කරගන්න යහපතක් වෙයි නේද කියනවා. ඒකට කියනවා ඔය හිස මුඩු ශ්‍රමණයන්ට උව දීලා තියෙන විපාක මොනවද කියනවා. කියනවා මං තියේද්දි තමයි එහෙම කිව්වේ කියනවා. මං දුන්නේ නැහැ කියනවා. මගේ ජීවිතේට පිනක් කියන දෙයක් මම රැස් කරගත්තේ නැහැ කියනවා. අන්නේකේ විපාකෙටයි මාමී ලෝකේ ඉපදුනේ කියලා. පස්සේ මොකද කරන්නේ? අර අම්මා අර මුදල ගන්න. අරගෙන ඉවර වෙලා අර පින කරලා ඒ ප්‍රේතියට අනුමෝදන් කරලා තියෙනවා. පස්සේ මොකද වෙන්නේ? මෙයාගේ අර ලස්සන පිනුමක් ඇවිල්ලා ආහාර පාන ලබන සුවපත් ජීවිතයක් ලැබලා තියෙනවා. එතකොට මේ සිද්ධියක් මෙවන් සිද්ධියක් අවුරුදු 2500කට කලින් රහතුන් සංඝායනා කළා. මේ සිද්ධිය මෙසේ වුණා, මෙහෙමයි වුණේ, මේ සිද්ධිය මෙහෙමයි කියලා විස්තරය කියනවා. අද වුණත් වර්තමානයේ අහන්ට කරන්ට ලැබෙන සිද්ධි වලින් අපිටත් ඉඟි ලැබෙන්නේ නැද්ද? ඒවන් ආකාරයේව ලැබෙනවද නැද්ද? එහෙම ලැබෙනවනේ. ඒතර බලන්න අපි නුවණින් කල්පනා කළ යුතුයි කුමක්ද ඒ වුණේ කියන එක. මොනවද අපි කල්පනා කරන්න ඕනේ? මොකද ඒ උනේ කියන එක බලන්න හොඳට නුවණ පාවිච්චි කරලා මෙවන් සිද්ධියක් මෙවන් ක්‍රියාවලියක් අපේ ජීවිතය තුළ සිද්ධ වෙනවාද නැද්ද කියලා. දැන් මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන අපගේ මේ බොහෝ අයගේ හිතේ ආසාව කියන දේ තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? දැන් අපි ගත්තොත් අපි කාගේ කාගේ හිතේ ආසාවල් තියෙනවද නැද්ද? එහෙනම් අපි රහත් නොවුණියයි. ඒයි තණ්හක්ඛයෝ රාද නිබ්බානන්නේ නේද? ඒ කියන්නේ තෘෂ්ණාව ශේවියාමයි නිවන. එහෙනම් අපි කාගේ කාගේ ජීවිතවලත් ආසාව කියන ස්වභාවය තියෙනවද නැද්ද? තියෙනව නේද? ඒතර මේක තියෙන්නේ කොහේද? නියපොතුවලද? සමීද? කොහේද? සිතේ. කොහේද තියෙන්නේ? සිතේ. ඒතර මේ සිතක මේ ආසාව මසුරුකම ලෝභය හටගන්නේ කොහොමද? මොනවා ගැනද අපිට තියෙන ආසාව? මසුරුකම උපදින්නේ මොනවා ගැනද? බාන්න කියන්නේ. මොනවා ගැනද අපිට මසුරුකම තියෙන්නේ? අර අපි ඇහින් දකින දේවල් ගැන. තව කනින් අහන දේවල් ගැන. නාහින් ආග්‍රහණය කරන දේවල් ගැන. දිවෙන් රස විඳින දේවල් ගැන. කයින් පහස ලබන දේවල් ගැන. සමහර අය නැද්ද? තමන් කන දේවල් වලින් චූටක්වත් අනිත් අයට දෙන්න අකමැති අය නේද? දැන් බලන්න සමහර පොඩි දරුවෝ නම් ඉන්නවා නේද? පොඩි දරුවෝට මොන හරි ගෙනත් දුන්නොත් ටොපියක් හරි මොන හරි චොක්ලට් එකක් හරි දුන්නොත් පුතේ නංගිටත් දෙන්න. අයියට දෙන්න කිව්වම මොකද වෙන්නේ? කැමතිද?
සමහරවල් කැමති වෙන්නේ නැහැ. එහෙම නැද්ද? තියෙනවා. ඒතකොට මේ පොඩි දරුවෙකුගේ ජීවිතය තුළත් මේ මසුරුකම කියන දේ ස්වභාවය නැහැ, දාසාව කියන ස්වභාවය පවතින. ඒ වගේම තමයි වැඩිහිටියෝ තුළත් නැද්ද? ඔවුන් දෙන තේක බුද්ධි සීනි දාන්නේ නැහැ. එහෙම නැද්ද? මෙහෙම තියෙනවා. එතන බලන්න, එහෙමනම් අපිට පැහැදිලි ඒ කෙනෙකුගේ ජීවිතය තුළ ආසාව කියන දේ මිස් වස්තු සම්පත් ගැන තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට එහෙමනම් මේ හිතේ තියෙන ආසාව කියන ස්වභාවය එක්තරා ස්වභාවයක් විදිහට එළියට එනවා. දැන් අපි හිතමුකෝ මෙහෙම. දැන් අපි කියනවා නේද මේ රක්තය කියලා කියන. මොනවද කියන්නේ? රක්ත වාතය කියලා අපි කියන්නේ. ඒක තියෙන්නේ කොහෙද? ඇඟ ඇතුළේනේ තියෙන්නේ. මේ රක්ත වාතය වැඩි වුණාම එළියට දාන්නේ කොහොමද? කුෂ්ටයක් විදිහට එනවා. ඇඟ කසන්න පටන් ගන්නවා. ඊට පස්සේ දැවිලි ගති වැඩි වෙනවා. එහෙම වෙනවද නැද්ද? වෙන්න ගන්නවා. ඊට පස්සේ යටිපතුල් පැලෙන්න පටන් ගන්නවා. තොල් පොටවල් පැලෙන්න පටන් ගන්නවා. වෙනවද නැද්ද? එහෙම වෙන්න පටන් ගන්නවා. හැම විවිධ රෝග හට ගන්නවා. ඒකට අපිට තේරෙනවා මේක එළියට දානවා. කොච්චර ක්‍රීම් වර්ග එළියෙන් ගෑවත් හරියන්නේ නැහැ. මොක කොහෙද නම් ප්‍රශ්නේ තියෙන්නේ? කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? ශාරීරිය ඇතුළේ ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒ වගේ තමයි ආසාව කියන ස්වභාවය අභ්‍යන්තරයේ මනසේ තියෙද්දී ඔන්න අපිට දකින්න ලැබෙන විවිධ චර්යා ස්වභාවයන්. කොහොමද දකින්න ලැබෙන්නේ? එයා පිට කරන වචන වෙනස්. එයා කයින් කරන දේවල් වෙනස්. දැන් බලන්න මේ ප්‍රේතියත් කොහොමද කිව්වේ? ඔය මුඩු ශ්‍රමණයන්ට දීලා ඇති ප්‍රයෝජනේ මොකක්ද? ද හිත ඇතුළේ තියෙන ලෝභය කියන ස්වභාවය කායික ක්‍රියාවක් විදිහට ක්‍රියාත්මක වෙනවා. වචනිනුත් කියවෙනවා. ඒතර බාන් මේ ලෝභය කියන දේ මුල් කරගෙන මිනිස්සෙක් බොරු කියන්නේ නැද්ද? තියාගෙන කියන දැන් ප්‍රේතවත් වල සමහර සංග වල සඳහන් වෙනවා ඉල්ලගෙන යන උපකරණ මොන හරි අනිත් පුළුවන් දේ. ඒතර කියන අනිත් කොහේ තියෙනවද කියන. අහපවහපව පෙරත් කරදි කියනවා මං මේ බොරුවක් කියනවනම්. මං තියාගෙන නෑයි කියලා කියනවනම්. අසූචි කන්‍යක් වෙලා උපදින්න මෙහෙම කියන. ඒතර බාණ්ඩේ වචන පිට වෙන්නේ අදත් වර්තමානයේ වෙන්න පුළුවන්. එහෙම වුණේ කොහොමද? ඒ වචනය කායික ක්‍රියා බිහි වුණේ අර සිතේ තියෙන මොකක් එක්කද? මසුරු කියන මසුරුකම කියන ස්වභාවයක් එක්ක. ඒතර බාණ මේ මානසික ධර්මතාවයක් එක්ක කය වචනේ සිත එක්තරා ආකාරයකින් හැසිරෙනවා. මෙන්න මේ ස්වභාවයත් එක්ක තමයි අරන් ජීවිතයක් කරාර මනුස්ස ජීවිතේ ගලාගෙන යන්නේ. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක තමයි ලෝකයේ ස්වභාවය. ඇත්තටම අපේ හිතේ ආසාව කියන ක්‍රමේ හටගන්නේ ওই ක්‍රමයටද වෙන විදිහකටද? ඇසට පේන දේවල් ගැන, කනට අහන දේවල් ගැන අපේ හිතේ උපදිනවා. එතකොට බලන්න මේ ලෝකයේ මිනිස්සයා තුළ මේ ආසාව තිබෙනවා. හැබැයි තව කෙනෙක් ඉන්නවා එයා තමන්ගේ ජීවිතේට පිනත් කරගන්න. තමන්ගේ කය වචනින් අයහපත් දේවල් කරන්නේ නැ යහපතත් කරන. හැබැයි ආසාව කියන දේ සම්පූර්ණ දුර් වෙලාද? නෑ. එහෙම මිනිස්සුත් ලෝකේ ඉන්නේ. තවත් මිනිස්සු ඉන්නවා මසුරුකම තියෙන. කය වචනේ හිතින් යහපත කරන්නෙත් නෑ. දැඩි මසුරුකමින් ඉන්නවා. ඒ වගේම සමහරට වෛර කරනවා තරහ ගන්න. මේ දේවල් එක්ක ඊවන් ලෝකයක් කරා ගමන් කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ සිතක සිද්ධ වෙන මේ ක්‍රියාවලිය දුටුව. මේ දේත් එක්ක මේ කය අත්හැරියට පස්සේ නැවත උපතක් කරා යන ගමනත් උන්වහන්සේ දුටු. මේ කොයි ලෝකෙද මේ? ප්‍රේත ලෝකෙ. මීටත් වඩා පව් කරාම කොහෙද උපදින්නේ? නිරේ උපදිනවා. තිරිසන් සත්ත්ව වෙලත් උපදිනවා. මෙන්න මේ ක්‍රියාවලිය, මේ සිද්ධ වෙන ක්‍රියාවලිය, මේ ධාමය තමයි බුදුරජාණන් වහන්සේ නොඑක් විදිහට පටිච්ච සම්පාදාදී ධර්මතාවලින් කියා නැවතත් මේ ලෝක කරා යන්නේ කොහොමද? මේ සිත සකස් වෙන ක්‍රමේ, කය වචනේ හිත හසුරවන ක්‍රමේ මත චේතනාත්මකව මේ යන ගමන ගැන උන්වහන්සේ අපූර්ව ක්‍රමයකට අපිට හෙළිදරව් කරනවා. මෙන්න මේ දේ ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට අපි ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙනගෙන සිත කය වචනේ අපි මොකද කරන්න ඕනේ? යහපතට යොමු කර ගන්න ඕනේ. සතර අපාය ගැන බයක් උපදව ගන්න ඕනේ. ඒ උපදවගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අපේ හිතේ මොකක්ද ඇති කරගන්න ඕනේ? කැමැත්ත ඇති කරගන්න. අපි හිතමු මෙහෙම, අපි හිතමු දැන් අපි ජීවත් වෙන ඉඩම තියෙනවනේ, ගේ තියෙනවනේ. තියෙනවද නැද්ද? තියෙනවා. අපි කැමැතිද නැද්ද? කැමැති. ওই ඉඩමටම ওইට ඉස්සල්ලත් ආයේ හිටියේ නැද්ද? ජීවත් වෙලා ඉදී ආස කරපු.
ඒ කණ්ඩායමටත් කලින් කණ්ඩායමක් හිටියේ නැද්ද? ඒ කණ්ඩායමටත් කලින් කණ්ඩායමක් හිටියේ නැද්ද? හිටියා. ඔව්ද නැද්ද? අපිත් එක්තරා પરම්පරාවක දැන් මොකද වෙන්නේ? ඒ දේට ආසාවෙන් ඉන්නවා. අපි මැරිලා ගියාට පස්සේ ඊළඟ කට්ටිය. ඔව්ද නැද්ද? මේක නිමේද ලෝකයේ ස්වභාවය. අපි හිතමු අපේ පර්ස් එකේ රුපියල් 1000ක් හරි 5000 කොලයක් හරි තියෙනවා කියලා. ඔබ හිතන් ඉන්නේ ඒ 1000 කොල අපි විතරද පරිහරණය කරන්නේ? ඒ 1000 කොල ඊට කලින් කාගාවද තිබුණේ? ඊටත් කලින් අපි දන්නේ ලක්ෂයක විතර පිරිසගේ අතට හුවමාරු වී ඇවිල්ලා තමයි අපි අතට ඇවිල්ලා තියෙන්නේ. සමහර කෙනෙක් ওই දෙයට ලොකු ලෝභකමකින් තියන් ඉඳද්දී තවත් කෙනෙක් ඒ 1000න් පිනක් කරන්නට නැතුව ඇද්ද? බාණ්ඩ එකම වස්තුවක් මුල් කරගෙන සිත දෙවිධයකට හැසිරුණාද නැද්ද? හැසිරුණා. කෙනෙක් පිනක් කරගත්තා, තවත් කෙනෙක් ආසාව මසුරුකම තියාගත්තා. ඒතර බලන්න මේ ලෝකේ තියෙන සම්පත් කෙරෙහි මේ විදිහට අපේ හිත හැසිරනවද නැද්ද? හැසිර. බුදුවරේ කියා දෙනවා මෙවන් ආකාරයකින් අපගේ සිත හැසිරෙනවා කියලා. ඒතර බුදුවරු කියලා කියන්නේ කවුද? මේ ස්වභාවය දැනගෙන ඒ ස්වභාවයේ සිතින් දුරු කරන පිරිසක්. අන්න ඒ නිසායි අපි කියන්නේ බුදුරජාණන් වහන්සේලා පිරිසිදුයි අරහන් වන සීල. සංඝයා සුපටිපන්නයි කියන මෙන්න ලෝකෙට සංඝයා බිහි වෙනවා. බුදුවරු ලෝකෙට බිහි වෙනවා. මෙන්න මේ විදිහට ශ්‍රාවකයා ගුණේ හඳුනගෙන ඒ බුදුවරු කියා දෙන සත්‍යයට ඇලුම් කරනවා. ඒ ඇලුම් කරගෙන බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම, ධර්මයේ සංඝයා ගැන පැහැදීම ඇති කරගන්නවා. උන්වහන්සේලා කියා දෙන මේ සුන්දර ධර්මයේ සුන්දර ගමන් මාර්ගය මොකද කරන්නේ? ශ්‍රාවකයා ගමන් කරලා තමන්ගේ ජීවිතේට සැපත යහපත සලස ගන්නවද නැද්ද? සැපත යහපත සලස ගන්න. ඉනිසා ඔබ කල්පනා කරන්න, අද දවසේ මේ කෙටි කාලයක් තුල ඔබ ශ්‍රවණය කළ මේ උතුම් දහම් කරුණු තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න, ඒ වගේම තමයි පාපයෙන් තමන්ගේ ජීවිතේ ගලව ගන්න, තමන්ගේ ජීවිතේ යහපතේ හැසිරෙනවා නම්, සීලයේ පිහිටලා ඉන්නවා නම් ඒ කටයුතු තව තවත් දියුණු කරගන්න, සියලු යහපත හදාගන්න, ඒ සියලු යහපත ඇති කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුල සනාතන රැකවරණය ලබන්නටත් මේ උතුම් දහම් කරුණු මේ හැම දිනාටම හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියන්නේ? හොඳයි, අද දවසේ මේ සෑම සිළු දිනාම මේ ස්ථානයේට ඒක රාසි වෙලා බුදුරජාණන් වහන්සේට ඒ සුවඳ ඇති මල් පූජා කරගෙන තෙරුවන් සරණේ පිහිටලා උතුම් පංචශීලයේ පිහිටලා සමාදන් වෙලා මේ කාල සීමාව තුළ ඔබ හැමදිනාම ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනයක් ශ්‍රවණය කළා. මේ ආකාරයෙන් ඔබ සෑම සිළු දිනාම සිත, කය, වචනේ මුල් කරගෙන තමන්ගේ ජීවිතයට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින උතුම් පුණ්‍ය ධර්මයන් රාශියක් රැස් කරගත්තේ. අද දවසේ අසිරිමත් දම්සක ධර්ම දේශනය සඳහා දායකත්වයේ දැරුවේ ශ්‍රියානි හෙට්ටිගම මෑණියන් ඇතුළු මේ පවුලේ සෑම සිළු දෙනා. ඉතින් විශේෂයෙන්ම තම තමන්ගේ ජීවිතවලට මේ රැස් කළ පින අප ප්‍රථමයෙන් අනුමෝදන් කරමු සියලුම දෙවිවරුන්ට. අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු පින්වත් දෙවිවරුන්ට, ඉෂ්ඨකාමි පින්වත් දෙවිවරුන්ටත්, නාගාදි පිටසටත් මේ පින්පෙත් අනුමෝදන්. ඒ හැම දෙවියෝ දිව්‍ය ආයුෂින් වර්ණින් සැපින් බලින් වැඩිත්වා සියලු පින්වත් දෙවිවරු මේ ගෞතම බුද්ධ ශාසනේ සනාතන රැකවරණය ලබත්වා කියලා කවුරු සාදු කියන්නේ? ඒ වගේම මේ පින්වතුන් අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දැරුවේ විශේෂයෙන් පින්වතුන් බලාපොරොත්තු වෙනවා මේ උතුම් ධර්ම දාණයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් 2014 2016 වෙන දින පරලෝ සැපත් ලෝලා රත්න හෙට්ටිගම පියාණන්ට අනුමෝදන් කරන්නට. ඉතින් විශේෂයෙන් මේ රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මියෝ ඒ ලෝලා රත්න හෙට්ටිගම පියාණන්ට අනුමෝදන්ව ඒ පියාණන්ගේ පරලෝ ජීවිතයේ සුඛී සුවපත් භාවයට පත්වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ලැබුවා වූ ජීවිතය තුළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා කියලා කවුරු සාදු කියන්නේ?
ඒවගේ මේ රැස් කලා වූ සියලු පුුණ්‍ය ධර්මයන් මේ පින්නතුන් නමි නනන්ත සංසාරි මේ ජීවිතය පුරාවටම මිය පරලව ගියා වූ සෑම් සිලු ඥාතීන්ටත් අනුමෝදන්න. ඒ හැම දෙනාගේ පරලව ජීවිතත් සුකී සුවපත් භාවයට පත්වෙත්වා කියල කවුසාදු කියන්න. ඒවගේම මේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා ලොකු ස්වාමීන් වහන්සේට සියලු සගරුන්ටත් මේ පින් අනුමෝදන් කරන අනගාරික මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක අනගාරික දරුවන්ටත් ඒ සෑම සිළු දිනාටත් මේ පින් පිට අනුමෝදන් නිදුකින් ධර්මාර්ගය දිනු කරගන්න මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා මූලිකත්වයෙන් කටයුතු කළ ශ්‍රියානි හිට්ටිග මෑණියන් ඇතුළු පෞලේ සියලු දෙනාට ඒ වගේම ධර්ම දේශනාවට උපකාර කළ සියලු දෙනාටත් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ඒ වගේම ඥාති සමූහයාටත් මේ සෑම සියලු දෙනාටම මේ පින්පෙත් එකාකාර අනුමෝදන් ඔබගේ දුවා දරුවන්ට ඔබගේ සුජීවත්ව සිටින දෙමාපියන්ටත් මේ පින්පෙත් අනුමෝදන් මෙයට වචනින් හෝ අනුග්‍රහ කළ හැම දිනාටත් මේ පින් අනුමෝදන් මේ සෑම සියලු දෙනාම කායිකවත් සුවපත් වේවා මානසිකවත් සුවපත් වේවා තමන්ගේ දැහැමි අදහස් සඵල කරගන්නත් පරලෝ ජීවිතයේ සුගතිය පිණිසත් උතුම් ධර්ම අවබෝධය පිණිසත් මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු කියන්නේ. අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්‍ධර්මය ලොවට ගෙන එන ශ්‍රද්ධා රූප වාහිනී අසිරිමත් තම්සක වැඩසටහන සඳහා අපට අනුකම්පා පිණිස ධර්මයේ දේශනා කොට වදාළ මහමෙවුනාව භාවනාසපවාසී පින්වත් ස්වාමීන් වහන්සේට අප පුණ්‍යානුමෝදනා කරමු. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පුණ්‍ය බල හේතු වාසනා වේවා කියා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද ධර්මදේශනයේ සඳහා දායකත්වය දක්වන මේ පිරිසටත් අප පුණ්‍යානුමෝදනා කරනවා. පින්නතුනි, දැන් පින්වත් ස්වාමීන් වහන්සේට පරිෂ්කාර ධර්මයන් පූජා කරමු. නමෝ බුද්ධාය 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 නමෝ බුද්ධාය. පින්නතුනි, රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා වූ ශ්‍රද්ධා රූපවාහිනී ඔස්සේ ඔබ වෙත ගෙනා අසිරිමත් තම්සක වැඩසටහන අප මෙතකින් නිමවට පත් කරනවා. ඩයලොග් ටීවී ඔස්සේ නාලිකාංක 33නුත්, පියෝ ටීවී ඔස්සේ නාලිකාංක 99නුත්, www.shraddha.lk අපේ වෙබ් අඩවෙනුත් ශ්‍රද්ධා රූපවාහිනී නැඩඹීමේ හැකියාව ඔබට තිබෙනවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.